පාරිභෝගිකයට මේක බලපාන්නේ කොහොමද කිව්වොත් දැන් රටේ තියෙන තත්ත්වයත් එක්ක දුරකතන මිලත් යම් වැඩිවීමකට ලක් වෙලා තියෙනවා. ඒතකොට මිනිසුන්ට හරිම අමාරුයි දුරකතනයක් මිලදී ගැනීමට. පරණ දුරකතනය අලුත් වැඩියා කරගෙන පාවිච්චි කරන මිනිසුන් කොට්ටාසයක් ඉදිනවා. ඉතින් මිනිසුන්ට හරිම තව අපහසුතාවකට පත් වෙනවා. ඒ වගේම තමයි පාසල් යන දරුවන් ඔන්ලයින් වලින් අධ්‍යයන කටයුතු වල නියැලෙනවා. ඉතින් එම අධ්‍යයන කටයුතු වල නියැලෙද්දී ඒ තියෙන දුරකතනයේ බැටරිය සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ කාලයක් යනකොට බැටරිය එක කාල සීමාව පසු වෙනවා. ඒකට බැටරියක් මාරු කරගන්න බෑ. ටෙක්නොලොජි එකත් එක්ක රටක් විදිහට ඉදිරියට යද්දී මීට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනේ. දුරකතන හිඟයක් තමයි තියෙන්නේ මේ වෙලාවේ ගෙන්නීමේ අපහසුවක්. ඉතින් ඒ හින්දා ඉදිරියේදී විශාල වශයෙන් දුරකතන හිඟයක් සහ දුරකතන උපාංගවල නැතිවීමක් වෙළඳපොලේ දක්නට ලැබෙනවා. සාමාන්‍ය ඉල්ලුම වැඩි වෙලා සැපවීම අඩු වෙනකොට මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. වර්තමාන තත්ත්වේ නම් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑමක් තියෙන්නේ.